දැන් අපි දන්නවනේ රටේ ආදායම හරිද? බදු ආදායම හරිද? අපි වැඩි කරගත්තා. අපි රට බාර ගන්නකොට 10% කට තිබුණා. 13% කට විතර වැඩි කරගත්තා. ඊට පස්සේ අපි ප්‍රාථමික ඉතිරියක්, ඒ කියන්නේ ආදායම වැඩි කළා වියදමට වැඩිය. දැන් ඒක 8% විතර බහැලා තියෙන්නේ. 8% විතර බහැලා තියෙන්නේ. එතකොට මේ විසර්ජන පනතෙන් අපිට යෝජනා කරනවා මේක ඒගොල්ලන්ට වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා 11% විතර. මම කියනවා මේවා මන් දන්නේ මේවට දවල් හීනද කියලා. කියන්නේ දවල් හීන වෙන එකක් නෑ මේක ගැන කියන්න. මේවා කරන්නම බැරි දේවල් තමයි. සැලැස්මත් පැහැදිලි නෑ විසර්ජන පනතේ මේක මෙතනට ගේන්න පුළුවන්ද කියලා. මොකද සංක්‍රමණය වෙන ආර්ථිකයක කොහොමද ආදායම ඇත්තටම වැඩි කරගන්නේ? ඉතින් එස්ටිමේන්තු තියෙනවා. එස්ටිමේන්තු වල ওই ඇත්තටම වෙන දේ පරතරය පොඩ්ඩක් බලා ගන්න පුළුවන් වෙයි. හරිද? එතකොට මේක මම දන්නේ නැහැ. ඇයි මේ වගේ දේවල් වලට අපි එකඟ වෙන්නේ කියලා ජාත්‍යන්ත මූල්‍ය අරමුණුලත් එක්ක අපි කතා කරන්න ඕනේ. ඇත්තටම කරන්න පුළුවන් දේවල් තමයි කරන්න ඕනේ. හැබැයි මේක ආදායම වැඩි කිරීම විතරක් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. වියදම ගැනත් මොන හරි කරන්න වෙනවා. හැබැයි අපේ විසර්ජන පනතෙන් දැනට තියෙන විදියට අපිට ඒක පේන්නෙම නැහැ. විසර්ජන පනතෙන් අපිට පේන්නේ ඇත්තටම හැම එකෙම වැඩිවීමක් තියෙනවා. හරිද? ඉතින් අපි බැලුවොත් හරිද, ආරක්ෂාව ගැන බැලුවොත් හරිද, වියදම් කරන ප්‍රමාණය දිහා බැලුවොත් දැන් ඒක විශාල ප්‍රමාණයක්. හරිද? ඩොලර් බිලියන මං හිතන්නේ තිබුණා 376ක්, දැන් ඒක 410කට වැඩි වෙනවා. දැන් මේ වගේ විෂයන් ගැන කතා කරනකොට එකපාරින්ම අපි ඔළුවට එන්නේ ඒතරක රටට ප්‍රශ්නයක් වෙයිද කියලා. ත්‍රස්තවාදයට සම්පූර්ණයෙන්ම තිත තියන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. අපේ රජය කවදාවත් ත්‍රස්තවාදයට හිස ඔසවන්න දෙන්නේ නැහැ. හැබැයි ඒක කරන්න විදි ක්‍රම විදි තියෙනවා. හරිද? තියෙනවා. ඉංග්‍රීසියෙන් කියනවා වර්කින් ස්මාර්ට් ඇන් වර්කින් හාඩ් කියලා කියනවනේ. හරිද? දක්ෂ වෙන්න ඕනේ. ඉතින් විශේෂයෙන් ආරක්ෂක අංශයේ අපි පුහුණුවට හරිද වේදම් කරන්න ඕනේ. අපි බුද්ධි අංශවලට වේදම් කරන්න ඕනේ. අපි තාක්ෂණයට වේදම් කරන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. නමුත් gedara inna amma kiri piti tika kapana wanan hama ansheema aarakshaka anshaya etuluwa anittang walin apita kapanna wenawa eke deka'k naha kapanna wenawa etakota me wala praagdana vedan thiyenawa punawarthana vedan thiyenawa praagdana vedan kapanna wenawa ekena api karanna balaapuruthu dewal samanta avurudu 2 3 passata daanna wenawa mekata api muna denna one muna denna nathuwa meka karanna baha හරිද? ඉතින් ඒක අපිට බලන්න වෙනවා. එතකොට රාජ්‍ය සේවය. රාජ්‍ය සේවයේ තව ලොකු වියදමක් 1997 ලක්ෂ 6ක් හිටියා කියලා කිව්වා. දැන් ඉන්නවා අර ලක්ෂ 15ක් විතර ඉන්නවා. මම රාජ්‍ය සේවයේ ඉන්න අයට මේක ගැන බනින්නේ නැහැ. දේශපාලඥ නැති කරලා තියෙන්නේ. ඕගලගේ ඡන්දෙ இல்லන්නේ වටේට ඇවිල්ලා කිව්වා රැකියාවක් දෙන්න, රැකියාවක් දෙන්න අපිට ඡන්දෙ දෙන්න කිව්වා. ඒකයි ඇත්තටම උනේ. හරිද? දේශපාලඥන්ට මොකද තියෙන අයිතිය? රැකියාවල් දෙන්න. රැකියාවල් නිෂ්පාදනය වෙන්න ඕනේ ආර්ථිකයක් තුල. නැත්නම් ඒ පුද්ගලයාට වාසියක් තියෙනවා. පුරවැසියට වාසියක්. ඒකනේ දැන් පැහැදිලි වෙලා තියෙන්නේ. පුරවැසියට වාසියක්. අර ලක්ෂ 15ක් එතන ඉන්නවා. හරිද? එතකොට රටේ ලක්ෂ 220ක් ඉන්නවා. ඉතුරු අයට ඒ ලක්ෂ 15 අයින් කරපුවාම අනිත් ලක්ෂ 205ට ලොකු වාසියක්නේ. අපි වැරදි තීරණයක් ගත්තාම. වැරදි තීරණයක් ගත්තා ඒ ලොකු වාසියක්. ඉතින් මේක බොහොම අවශ්‍යයක් කරලා තියෙන්නේ. ඉතින් රාජ්‍ය සේවී ඉන්න අය වර්ධ නෙමෙයි, දේශපාලඥයන්. අවුරුදු 20කට රාජපක්ෂලා මේ කරපු වැඩෙන් තමයි මේ රට වැටිලා තියෙන්නේ.